ආයුබෝ වේවා. මේ උදාවන්නාව නා වසර ඔබේ සියලු යහපත් සිතුම් පැතුම් සඵල වෙන, ඔබේ ජීවිතේ කටයුතු සාර්ථක වෙන, නිදුක් නිරෝගීමත් යහපත් කාල පරිච්ඡේදයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මුලින්ම. ඉතින් ඔබ බලාපොරොත්තුෙන් හිටියා ගොඩ දෙනෙක් කතා කරලා තිබ්බා, මැසේජ් කරලා තිබ්බා. මේ සිංහල අවුරුද්දාවත් එක්ක මේ සිංහල අවුරුද්දා වෙන දවසේ ඉඳලා ලබන වසර සිංහල අවුරුද්ද උදාව දක්වා කාල පරිච්ඡේදය තුළ ඔබේ ලග්නයට කොහොම වේවිද කියලා කතා කරන කියලා. ඒ වගේම මේ වසර තුළ යම්කිසි ආන්දෝලනාත්මක තත්ත්වයක් යොමුනා මේ සිංහල අවුරුදු නැකත් සම්බන්ධ කාරණා තුළ විශේෂ වශයෙන්ම ජ්‍යොතිෂ්‍යවේදීන් පරස්පරම තරන්ද ඔවුන් සමග යම්කිසි ආකාරයෙන් ගැටලු ඇති වෙන්න, ගැටුම් ඇති කරගන්න පවා මතභේද වලට තුරුදුන්නු කාරණා සිද්ධ වුණා. ඉතින් ඒක තුළ ගොඩක් මේ යම්කිසි අපේ සංස්කෘතිය තුළ කටයුතු කරන ඒ සිංහල අවුරුදු නැකත් කාලයක් තිස්සේ නිවැරදිව කරගෙන ආපු අයට ප්‍රශ්න ගැටලු මතුවුණා. ගොඩක් අය මට මැසේජ් කළා මොකද ඔබතුමා කියන්නේ කියලා. ඒ ඇත්තටම වෙන කිසිම තර්කයක් නැහැ. මේ දේ තුළ අර සමහරු කියන නෑ ඕක මොන නැකත කරත් අපි හරි විදිහට මනස තුළ හරියට විශ්වාසයෙන් කටයුතු කළොත් ඕක දේ සාර්ථක වෙයි කියලා. ඒ දේත් වරදක් නැහැ කියන දේ. නමුත් අපි මේ හෙළේ මහා සංස්කෘතික මංගල්‍ය මේ සිංහල අවුරුද්ද සූර්ය මංගල්‍යය සමරන්නේ. ඉතින් සූර්ය මංගල්‍යය කිව්ව ගාම සූර්ය සූර්ය වන්දනාව සූර්ය මංගල්‍ය සමරන්න සූර්ය නැති රැයකට වඩා මම දක්වන කාරණා සාමම යම්කිසි ආකාරයක පරිශීලන කරපු පොතපත ඒ හැම දෙය ගැන මම පොඩ්ඩක් හෙව්වා. ඒ හෙවුණු හැම කාරණාවක් තුළම ඒ දවල් කාලයේ සමරන්න පුළුවන් උදෑසන සම ඒ දේ කරන්න පුළුවන් නැකත් කටයුතු අතිශයම යහපත්. ඉතින් තර්කයක් නෑ ඒ සම්බන්ධ කාරණා තුළ. එනිසා ඔබ මංගෙන් වචනයක් බලාපොරොත්තු වෙනා මට කියන්න තියෙන්නේ මේ උදෑසන නැකත් සම්බන්ධයෙන් ඔබේ අවධානය යොමු වෙනවා නම් වඩා යහපත් කියලා. ඒ වගේම මම ඔබට වීඩියෝ අවසානයේදී ඒ සම්බන්ධයෙන් විශේෂ පැහැදිලි කිරීමක් කරන ඒ තත්වයන් ඒ වෙලාවල් තුළ කරන ආකාරය ගැන පිළියම් පිළිවෙත් එක්ක. ඒ නිසා රැඳිලා ඉන්න මේ වැඩසටහන තුළ අපි පියවරෙන් පියවර කතා කරගෙන යමු. මේ තත්වයන් තුළ මේ වසර මොන දේ වුණත් මොන තත්වය තුළ වුණත් ඔබට ගොඩ යන්න ක්‍රමය අපි කතා කරමු. කලබල වෙන්න එපා කිසිම දෙයකට. ඔබගේ තත්ත්වයන් තුළ කටයුතු කරන් යන්න. ඉතින් මේක පොදු පලාපලකතනයක. ඒක නිසා මේ දැන් පොදුවේ ගත්තොත් එක ලග්න ගත්තොත් බිලියන ගාණක් කියනකොට හැමෝටම මේ විදිහට වෙනවද? නෑ. ඔබේ පුද්ගලික සරණ තුළ දෙන පිහිටීම් අනුක වෙනස් වෙන්න පුළුවන්. නමුත් මේ වීඩියෝ අවසන් කියන පිළියම් පිළිවෙත් තුළ ඒව හරියාකාරව කළොත් ඔබට මේ තත්ත්වය සම්පූර්ණයෙන්ම මේ කියන ධනාත්මක දේවල් යහපත් දේවල් අත්පත් කරගන්නත් අයහපත් දේවල් මිදීම ලබන්නත් හැකියාව පවතිනවා. ඒ වීඩියෝ අවසන් කියන පිළියම් පිළිවෙත් තුළ ඔබගේ පුද්ගලිකයෙන් සටහන් තුළ තියෙන ගැටලුකාරී තත්ත්වයන් දසාවන් තුළ තියෙන ගැටලුකාරී තත්ත්වයන් එක්කෝ ඒ රාශක තත්ත්වයන් ඒ හැමදේම මගහැරවන ජීවිතය ජය ගන්න පුළුවන්. ඔබට මේක විශ්වාස නැත්තම් ගිහින් මගේ පහුගිය වීඩියෝල කමෙන්ට්ස් බලන්න. ගොඩක් අය සාක්ෂි දරලා තියෙනවා ජීවිතේ නරකයි කිව්වා වෙලා බලද්දි හොඳම නැති කාලයක් කිව්වත් මේ කාල සීමා තුළ මේ පිළියම් පිළිවෙත් තුළ ජීවිතේ හිතාගන්න බැරි ජීවිතේ හොඳම කාලයක් සාර්ථකත්වයෙන් ගොඩනගන කාලයක් කරගත් හැටි ඔවුන් සාක්ෂි දරලා තියෙ මේ හැමෝම. ඒ නිසා ඔබත් සාක්ෂි නොදරුවට කමන්නේ මේ කියන දේ අහලා ඔබ ජීවිතේ ගොඩ යන අනතුරු වලින් ගැලවෙන්න. ඒකයි වියුත්. ඒකයි මගේ එකම ආරම්භක. මං කිසිම ආකාරයකින් හොඳට මතක තියාගන්න ඔබේ මුදල් අය කර හෝ නොකර ඔබ මම කවදාකවත් කේන්සටහන් පරීක්ෂා කරන්නේ නැහැ. මම කිසිම දුරකථන අංකයක් මේක සඳහන් කරන්නේ නැහැ. මේ channel එකේ නම්බර් එක නම් ඇති. ඒ හැර වෙන කිසිම දෙයක් නැහැ. ඒකෙන්ද මාව ඔබට සම්බන්ධ කරන්න විදියක් නැහැ. කවුරු හරි මගේ නමින් කතා කරනවා නම් ඒ මම නෙමෙයි. ඒක නිසා බොරුවට මුදල් නාස්ති කරගන්න එපා. මං ඒ විච්ච සිද්ධිය ගැන ඔබට මුලින් කිව්වා. පහුගෙවට සරහන් තුළ හැම වෙලෙම කියන අවශ්‍ය නැහැ. ඒ නිසා මං කියලා රැවටලා ඒ වගේ දේවල් අපරාධය ඔබේ මුදල් නාස්ති කරගන්න එපා. මට ඕනේ මේ ජීවිතේ මුදල් හම්බ කරන්නත් ව්‍යාපාරයක් කරන්නත් මේ ජ්‍යොතිෂ්‍ය තුළ මං දන්න කාරණා තුළ මේ කියන ක්‍රමවේදයන් තුළ ජීවිතේ ඔබ ගොඩ යන්න ඔබ අනතුරු වලින් ගැලවෙන්න. ඒකයි විය යුත්තේ. පුද්ගලයන් සටහන් පරීක්ෂා කර කර ඉන්න අවශ්‍ය නැහැ. කොහෙත්ම ඔබට පුළුවන් මේ කියන පිළියම් පිළිවෙත් නිවැරදිව තමන්ට හැකි පරිමාණයෙන් සමහර විදේශගතලා ඉන්නට සමහර දේවල් කරන්න අමාරුයි. කරන්න පුළුවන් විදිහට තමන්ට කරන්න පුළුවන් අවම වශයෙන් භාවනාවක් හරි තුළින් මේ ජීවිතය ජය ගන්න ඔබ උත්සාහ කරන්න ඔබට දිනන්න පුළුවන්. කොහෙත්ම කලබල විය යුතු නැහැ. අපි එහෙනම් බලමු කොහොමද මේ උදාවන සිංහල අවුරුද්ද 2024 අප්‍රේල් 14 ඉඳලා 2025 අප්‍රේල් 13 ඉඳලා දක්වා කාල සීමාව තුළ ඔබේ ලග්නයට හැසිරීම කොහොම වේවිද, කොහොම වුණත් අපි කොහොමද ජීවිතේ දිනන්නේ මේ වසර තුර කියලා අපි දැන් කතා කරමු. රාශි චක්‍රයේ 11 වෙනි රාශිය ලග්නාධිපති සෙනසුරු ග්‍රහයවත් ශනි ග්‍රහයා වූ කුම්භ ලග්නේ. කුම්භ ලග්නේ මේ ආයුබෝවන්. ඉතින් මේ සුවිශේෂී වූ සිංහලවරු උදාවත් එක්ක උදාවන නව අවුරුදු උදාව 2024 ඔන්න කුම්භ ලග්න හිමි ඔබට කොහොමද කියලා කතා කරන්න. ඉතින් 2024 අප්‍රේල් මාසේ 14 ඉඳලා 2025 අප්‍රේල් 13 ඉඳලා දක්වා වසර කාල පරිච්ඡේදය
කොහොම කුම්භ ලග්නෙට හැසිරේ වෙති වැඩි කාල ලග්නද අපි කතා කරත් ඔබගේ ලග්නාධිපති ශනි ග්‍රහය සෙනසුරු ග්‍රහය කුජ නැත්තම් අඟහරු සමග සංයෝග වෙලා ඔබගේ ලග්න භාවයේ තමා තැන්පත් කරලා ඉන්නේ. ඉතින් එහෙනම් ලග්න භාවයේ ශනි ග්‍රහය සක්ෂේත්‍රව තැන්පත් වීමත් එක්ක ඔබට යෙදෙනවා සස කියන පංච මහා පුරුෂ යෝගය. එක පැත්තකින් දෙවැන්නේ රාහු ග්‍රහය උච්ච භාවයෙන් ගමන් කරන සිකුරු සමග, ඒ වගේම නීච භංගයෙන් ගමන් කරන බුධ සමග තැන්පත් වෙලා ඉන්නවා දෙවැන්නේ. නීච භංගව ඉන්න. ඉතින් ඒ වගේම රවි ගුරු ඔබගේ තුන්වැනි භාවයේ ඉන්නවා. නමුත් මේ ගුරු ග්‍රහය මැයි පළවෙනිද වෙද්දී ඔබගේ හතරවෙනි භාවයට වෘෂභ රාශියට පැමිණීම සිද්ධ වෙනද, වෘෂභ රාශියට තුළට ගුරුගේ පැමිණීම සතුරු භාවයට පත්වීමක් කියලා සැලකුණාට ඇත්තටම වෘෂභ රාශිය තුළ ලොකුවට ගුරුගේ සතුරු භාවය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ වගේම නැකත් ගමන් කරද්දී, නැකත් පාදවල ගමන් කරද්දී තත්ත්වයන් තුළ එතරම්ම අසුභ තත්ත්වයක් පෙන්නුම් කරන්නේ නැහැ. ඒ වගේම චන්ද්‍රයා ඔබගේ පස්වෙනි භාවයේ ඔන්න තැන්පත් වෙලා ඉන්නවා. මේ වාසර උදා වෙනවත් එක්කම කේතු අටවෙනි භාවයේ තැන්පත් වෙලා ඉන්නවා. මෙන්න මේ කාල සීමාව තුළ විශේෂ වශයෙන්ම මුලින්ම කතා කරොත් මේ ආර්ථිකමය හැසිරීම තත්ත්වයන් නැම ඇත්ත කතාව ඔබටත් දැන් වසර පහක් විතර කාලයක් ලග්නේ රාශියේ ක්‍රියාත්මක වීමත් එක්ක ගොඩාක් දුරට මේ රැකිරක්ෂා ව්‍යාපාර ඔබගේ ආර්ථික තත්ත්වයන් තුළ ලොකු කඩාවැටීම් පහුගිය කාල සීමාව තුළ සිද්ධ වුණානේ. ඇත්තනම් රැකියා හිමීම්, රැකියා එපාවීම්, රැකියාවන් තුළ යම්කිසි ආකාරයකින් අර ඉන්නතත්තරට පහළ කඩාවැටීම්, ඔය වගේ ඒවා විශේෂම රැකියා ව්‍යාපාර කඩාවැටීම් පෙන්නුම් කරානේ. ඉතින් ඒ තත්ත්වයන් එක යද්දී ඔන්න ඔබට යම් තාක් දුරට සැනසුම් සසුමක් හෙලන්න පුළුවන් වෙන ආකාරයේ නිවැරදි ආකාරයේම යහපත් තත්ත්වයක් උදා වෙන රැකිරක්ෂා ආර්ථික මේ තත්ත්වන් තුළ ව්‍යාපාර තුළ දියුණුවක් ඇති කරන කාල පරිච්ඡේදයක ආරම්භය තමා මේ සිංහල අවුරුදු උදාවෙන් පස්සේ සිදුවෙන කාලයත් එක්ක එන්නේ. මොකද විශේෂයෙන් මේ ගුරු මාරුවත් එක්ක එළඹෙන කාලේ. ඉතින් මේ කාල පරිච්ඡේදය තුළ ඔබට රැකියාව තුළ නැත්තම් ව්‍යාපාර තුළ පහුගිය කාලට සාපේක්ෂව තරමක් දුරට යම්කිසි ඉදිරියට ඒමක් බලාපොරොත්තු වෙන සාපේක්ෂව එකපාර නැගිහිටීමක් නෙමෙයි. නමුත් පොඩියට හෝ දියුණුවක් අපේක්ෂා කළ හැකි වසරක් මේක. ඔන්න මේ කාලේ මොකක්කෝ නව ව්‍යාපාරයක් ආරම්භ කරලා, කියන්නේ ලොකු ආයෝජන තුළින් නෙමෙයි, මම හැමදාම කියන ව්‍යාපාර ආරම්භ කරන මේ කාලේ ණය වෙලා ලොකු ආයෝජන කරන්න යන්න ඕනේ නැහැ. තියෙනවා ක්‍රමවේද තුළ යම්කිසි ආකාරයක අලුත් තාක්ෂණය උපයෝගී කරගෙන සුළුවෙන් දෙයක් ආරම්භ කරන. සුළුවෙන් ආරම්භ කර දැන් විශේෂයෙන් මේ කාලේ රූපලාවන්‍ය සම්බන්ධයෙන් නිෂ්පාදනාල විය, එහෙම නැත්නම් ඒ රූපලාවන්‍ය සම්බන්ධයෙන් ඒ ආයතන පිට මේ යම්කිසි ආකාරයක ඒ සම්බන්ධ ඕනෑම දෙයක්, නැත්නම් මේ කාලේ ඇඳුම් පැළඳුම් සම්බන්ධයෙන් ඔන්න ව්‍යාපාර කරන්න, මිනිස්සුන්ට ඔය ලස්සන වෙන්න බලපාන දේවල්, ඒ වගේම ආයිත්තම් ආභරණ අන්න ෆැන්සි ඐම්ස් කියන්නේ අන්න ඒ වගේ සම්බන්ධ සුළු වෙළඳාම ආරම්භ කරන්න ඔන්න කුම්භ ලග්නයේ යහපත් කාලය මේ වසර තුළ ඒ තුළ සාර්ථකත්වයට පත් වෙන්නත් හැකියාව ඔබ තුළ පවතිනවා. ඒ දේ තුළ ලාභයේ පේමේ හැකියාව පවතින. හැබැයි මෙහෙම දෙයක් හොඳට මතක තියන්න, මුදල් හදා ලැබෙද්දී අර එකපාර ඔක්කොම ලැබුණා වගේ කියලා ඒ දේවල් තුළින් අවශ්‍ය කරේ විශේෂ විදිහට ඒ දේවල් වියදම් කරන්න සුපෝකවෝගේ ජීවිත ගෙවන්න යන්න උත්සාහ කරන්න එපා. ලැබෙන හැමදේම ආයෝජනය අර නැවත නැවත ආයෝජනය කරමින් ව්‍යාපාරය තුළම පවත්වා ගන්න උත්සාහ කරන්න. ඒ දේ තුළ ඉතිරියක් කරගන්න උත්සාහ කරන්න. මොකද අර ලැබෙන දේවල් වියදම් කරන්න පටන් ගත්තොත් මොකද මේක මේ තත්ත්වයන් තුළ වෙනස් වෙන කාල සීමා තුළදී ඔබට ඒ දේවල් ඇද වැටෙන. ඒ වගේම ලොකු මහා ලොකු දේවල් කරන්න උත්සාහ කරන්න එපා. සාමාන්‍ය තත්ත්වය තුළ මේ ව්‍යාපාර කටයුතු කරන්න යන උත්සාහ. රැකියාවක් කළත් ඔබ මේ කාල සීමා තුළ මොකක් හෝ රැකියාවක් අහිමි වෙලා තිබ්බත් ව්‍යාපාර කළත් ඔන්න සුළුවෙන් ඒ විදිහේ ව්‍යාපාර වලට යොමු වෙනවා නම් ඔබට සාර්ථකත්වයට පත් වෙන්න හැකියාව වැඩි වෙනවා. රැකියාව තුළ වුණත් වෙනදට වඩා අර පැවති අර්බුදකාරී තත්ත්වයන් ඔබ නිවැරදිව කටයුතු කළේ නැහැ. පහුගිය කාල සීමා තුළ රැකියාව තුළ ගොඩාක් ඔබතුණින් අතපසු වීම් සිද්ධ වුණා, බාධාවල් සිද්ධ වුණා. ඒ දේවල් හේතු කොටගෙන රැකියාව ඇතුලේ ගැටලුකාරී තත්ත්වයන් මතු වුණා. ඔබට පොඩ්ඩක් යම්කිසි ආකාරයකින් විරෝධය පළ වුණා. ඒ දේවල් ටිකක් වෙනස් වෙලා ඔන්න ඔබ උනන්දුවෙන් වෙනදට වඩා ටිකක් නිවැරදිව කටයුතු කරන්න පටන් ගන්නවා. ඒත් එක්කම ඔබ මේ වෙලාවේ ඔබට නිවැරදි ලෙස මඟ පෙන්වන්නෙක් ලැබෙන කාලේ මේ කාලේ තියෙන වැදගත්ම දේ මේ යම්කිසි ආකාර ඉදිරියට යෑමට බලපාන ප්‍රධානතම හේතුව ඒක. ඔබට නිවැරදි මඟ පෙන්වන්නෙක් මඟ පෙන්වන පිරිසක් ලැබෙන කාල සීමාව. ඒ දේ තුළ ඔබට අර ඔබ යන නිවැරදි මාර්ගය ඔස්සේ යන්න හැකියාව ලැබෙනවා. මොකද පොඩ්ඩක් හරි එළියට යද්දි ඔවුන් ඔබව හරි මාර්ගයට ගන්න උත්සාහ කරනවා. ඒක නිසා අන්නේ නිවැරදි ඇසුරුකම්, නිවැරදි අවවාද අනුශාසනා ලැබෙන කාලය, නිවැරදි මඟ පෙන්වීම ලැබෙන කාලයක් ඒ දේ තුළ ඔන්න මේ වෙලාවෙත් මේ රාශියක ක්‍රියාත්මක වෙලාවේ හෝ වුණත් ඔබට යහපත් ප්‍රතිඵල ළඟා කරගන්න වෘත්තීය මේ තත්ත්වයන් තුළ හැකියාව ලැබෙන කාල පරිච්ඡේදයක් මේ කාල සීමාව තුළ. ඒ වගේම මේ කාලය ඔබට තරමක් දුරට අර පහුගිය කාල සීමාව තුළ අහිමි වෙච්ච දේවල්
පොඩ්ඩක් සුළු වශයෙන් හෝ අත්පත් කරගන්න ලැබෙනවා. දැන් ඇත්තන වසර පහ තිස්සේ ගොඩාක් දෙවල් අහිමි වුණානේ. දැන් අපිට මනුෂ්‍ය වශයෙන් අහිමිච්ච අයව නම් ඉතින් ළඟා කරගන්න බෑ. ඒක ප්‍රායෝගික දෙයක් නෙමෙයි. නමුත් ආර්ථිකම වශයෙන් ඔබ උන්නු තත්ත්වයටම නැතත් තරමක් දුරට ඔබට අහිමිච්ච දේවල් ජීවිතේ ළඟා කරගන්න හැකියාව පවතිනවා. හැබැයි අර මං කිව්වා වගේ ඒ මුල් අවදියේම හැමදේම ළඟා කරගන්න උත්සාහ කරන්න එපා. අර ඉස්සල්ලාම හොඳ ස්ථාවරත්වයක් සකසා ගන්න උත්සාහ කරනවා. මොකද මේ කාලේ යහපත් ලෙස දියුණුවක් ඇති වුණත් ඒ ස්ථාවර කරගන්න පොඩි අපහසුතාවයක් තියෙනවා. ඒ නිසා ඒකට ඔබ බුද්ධිය වැදගත් වෙනවා. මොකද මේ කාලේ ඔන්න ඔබට අර පහුගිය කාලේ මෙලෝ කල්පනා නැතු ඔහි තමන්ගේ පාඩුවේ කිසිම බුද්ධියකින් තොරව කටයුතු නිකරි හදිසි ඔහි හිතන්නේ මතන්නේ නැහැ. කිව්ව ගමන් කලබල වෙලා මොකක් හරි දෙයක් කරනවා. පස්සේ ඒ තුළ පසුතැවිලි ඇති පසුතැවිලි දැන් ඇති වුණා. අන්න ඒ தත්ත්වය වෙනස් කරමින් තරමක් දුරට බුද්ධියෙන් කටයුතු කරන්නත් පෙළඹෙන කාල සීමාවක් නිසා ඉන්නේ බුද්ධිය උපයෝගී කරගනිමින් ඔන්න ඔබේ ආර්ථික ස්ථාවරත්වය ඇති කරගන්න උත්සාහ කරනවා. මොකද සමහර තැන්වල දැන් මේ ආර්ථිකමය දියුණුව ඇති වුණත් සමහර තැන්වලදී සමහර කාල සීමාවල තුළ පුංචි පුංචි කඩාවැටීම් සිද්ධ වෙන්න පුළුවන්. ඒ කඩාවැටීම් වලට ලක් වෙද්දී ඒ කඩාවැටීම තුළ සම්පූර්ණ කඩාවැටීම නොවන ආකාරය කටයුතු කරන්න හැමදේම සැලසුමක් ඇතුව බුද්ධිමත්ව කටයුතු කරන්න ඔන්න කුඹලක් හිමි වග බලා ගන්න. එතකොට මේ කාල සීමාව තුළ අර කළුවලා මැද රිදී රේඛාවක් වගේ මේ අයහපත් කාල සීමාව ගෙවෙද්දී යහපත් දි දියුණුවක් අත් කරගන්න ඔබට හැකියාව පවතිනවා. ඒ වගේ මාර්ථික දුෂ්කරතාත් පහුගිය කාලට සාපේක්ෂව සෑහෙන දුරට මගහැරිලා තරමද්දුවට සතුටින් ඉන්න පුළුවන් වෙන කාල පරිච්ඡේදයක් ඔන්න වෘත්තීය ජීවිතයේ ආර්ථිකය තුළ ගොඩනැගෙනවා. වගේම ඔන්න රැකියාවල් අහිමි වෙලා හිටියන් රැකියාවල් නොමැතිව හිටපු කුඹ ලග්න හිමියන්ට කෙසේ හෝ මොකක් හෝ ආදාය මාර්ගයක් සුළුින් හෝ ඔන්න ඔබට අත්කරගන්න හැකියාව දෙන සමහරකට ඔබ බලාපොරොත්තු වෙන ඔබේ සුසුකම් වල සපුරන රැකියාවක් නොවෙන්න පුළුවන්. නමුත් මේ වෙලාවේ අර ආර්ථික මේ වශයෙන් යම්කිසි පැහැදිලි තත්ත්වයක් අත්කරගන්න පුළුවන් වෙන අන්දමින් පොඩ්ඩක් හොඳ ආදායමක් ලැබෙන තත්ත්වයක් තුළ ඔබට රැකියාවල් ආදායම් මාර්ග සැකසෙන කාල පරිච්ඡේදය. ඒ වගේම ව්‍යාපාර කරන යන අයටත් මම කියුවේ ඔබේ ව්‍යාපාරය පොඩක් අලුත් මුහුණුවරකින් ආරම්භ කරන ව්‍යාපාරය තුළ පසුබෑමෙන් මිදිලා ඒ දේ නැවත අලුගසදා නැගී සිටලා ඒ දේ කරන් යන්න හැකියාව පාදිනවා. වගේම ඔබගේ වෙළඳ නාමය ඔබ තුළ තියෙන ඒ ව්‍යාපාර නාමය ඔබේ ව්‍යාපාරය ටිකක් මිනිසුන් අතර ප්‍රචලිත වෙන ඔබ ගැන කතා බහ වෙන ඒ ව්‍යාපාර නාමය ප්‍රසිද්ධ වෙන ජනප්‍රියත්වයට පත් වෙන කාල පරිච්ඡේදයන් නිසා ඔන්න ඔබ තුළ ඒ ඔබේ ව්‍යාපාරයේ තියෙන ක්වලිටි එක තත්වය උසස් කරගන්න තත්වෙන් උසස් විදිහට ඔබේ ඒ යම්කිසි ආකාර ප්‍රොඩක්ට් නිෂ්පාදන එළියට දෙන්න ඒ ඔබගේ සේවායස් අපේනවා සේවාවස් අපේනවා සේවාව නිවැරදි ආකාරයෙන් හොඳ තත්වයකින් පවත්වා යන්න උත්සාහ කරන මේ කාලේ. මොකද හේතුව අර සමාජගත වීමත් එක්ක අර ඒ දේ තුළ තියෙන තත්වය ගැන ගොඩක් සැලකිලිමත් වෙනවා. වගේම එක පැත්තකින් ඒ වගේ වෙද්දි අර ඒ තරංකාරී ඒ වෙළඳාමට සම්බන්ධ අනිත් ආයතනත් පොඩ්ඩක් එහෙම මඩ ගහන්න ඒ දේවල් කඩාවටන්න උත්සාහ දරනවානේ. ඒ නිසා ඔබ පුළුවන් තරම් මේ කාලේ ඔබ තුළ තියෙන තත්ත්වයේ ක්වලිටි එක ඉහළ ගන්න හැකි පමණින් ඒ දේවල් තුළ ලාභදායී ලෙස පාරිභෝගයට ඒ දේවල් දෙන්න උත්සාහ දරන්න ඔන්න වෙනසක් කරන්න ඔබට සාර්ථක වෙන පොඩි උදාහරණයක් ගන්න. ඔබ වෙළඳසැලක් කරන කෙනෙක් නම් ඔබ හොඳ භාණ්ඩ සපයන්න ටිකක් පුළුවන් නම් අඩු මිලට අර හැකියාව තියෙන පරිදි නැත්නම් පාඩු කරගෙන කරන්න එපා. අන්න ඒ තුළ ඔබට මේ කාල සීමා තුළ සාර්ථක වෙන විශේෂයෙන්ම තොග වෙළඳසැල් කරන අයට තොග වෙළඳාම තුළ ඒවා තොගට අරන් සිල්ලට කරන අයට අර එකපාර ලොකු ලාභ නොතිය ලොකු වෙළඳාමක් කරන්න උත්සාහ කරන අයනේ. අර පොඩියට පොඩි ලාභයක් තියාගෙන වැඩි වශයෙන් වෙළඳාම ලොකුවට වින්දා කියලා ගොඩක් තොග වෙළඳාම තමයි ඒකට කියන්නේ. අන්න ඒ වගේ කරන අයට මේ කාලේ අතිශයම යහපත්. අන්න ඒක නිසා සල්ලි හිර කරගන්න නැතුව අර අවශ්‍ය කරන වෙලාවට ඒ දේවල් අරගෙන අන්න පුළුවන් තරම් වැඩියෙන් වෙළඳාම් කරලා සුළු ලාභයක් තුළ ලොකු ලාභයක් උපයන්න සුළු ලාභයක්කින් වැඩි වෙළඳාමෙන් ලොකු ලාභයක් උපයන්න ඔන්න ඔබට හැකියාව ලැබෙන නිසා ඒ වගේ තත්ත්වයන් තුළ අතරමැදිය වෙලා ඉඳලා ඔබේ අතේ මුදල් ආයෝජනය වෙන්නේ නැහැ. ඔබ කරන්නේ අවශ්‍යතාවය තියෙන කෙනාට අදාළ ආයතනයකින් අරන් දෙනවා. ඔබ පොඩි මුදලක් ලාභ යම්කිසි ලාභයක් තබාගෙන දෙනවා. එතකොට ඒ අවස්ථාව තුළ ඔබ අතරමැදිය වෙලා ඉඳලා ඔන්න හම්බ කරන්න ඔන්න අතරමැදිය විදියට කොමිස් තුළ හම්බ කරන්න ඔය තරව්කාර පාර්ශ්වය තුළ ක්‍රියාත්මක වෙන්න ඔන්න ඔබට හැකියාව පාදිනවා. ඔය සුළු ලාභ ඔස්සේ වැඩි වෙළඳාමක් තුළ උපයන්න ඔබට හැකියාව පාදිනවා. ඒක නිසා මම කියන දේ ඔබට පැහැදිලි ඇති. ඒ පුළුවන් තරම් තමන්ගේ මුදල් වියදම් නොකර අතරමැදියෙක් විදිහට ඉඳලා එන්නේ ඒ වගේ තත්ත්වයන් තුළ මාර්ගය හදාගෙන ඔන්න ව්‍යාපාර තුළ සාර්ථක වෙන උත්සාහ කරන ඔබට හැකියාව පාදිනවා. ඔන්න ගෘහ ජීවිතය තුළ කතා කරොත් ගෘහ ජීවිතය තුළ තරමක් දුරට නොගැලපීම් නම් පෙන්눔 කරනවා. يعني
විශේෂෙන් මේ සැමිය බිරිඳ කියන කාරණාතුල දෙදෙනගේ නොගැලපීම් මතුවෙන කාල පරිච්ඡේදයක්. හැබැයි ඒ නොගැලපීම් බුද්ධිමත්ව ගලපා ගන්නත් හැකියාව පතන. මොකද මේ කාල සීමාවතල ඔබේ යම් ගැන්සි ආකාරයෙන් ඔබේ සහකාරයා සහකාරිය තරමදොඩ බුද්ධිමත් හැසිරීම් රටාවක් පෙන්නුම් කරන තරමදොඩ ඔබව යම් කිසි ආකාරයක කියා නොකන ගණන් නොගෙන තත්ත්වයක් පෙන්නුම් කරાવી ඒවයි තරම්ම ගණන් ගන්න එපා මේ වෙලාවේ. ගොඩක් දුරට ඔබ පුළුවන් තරම් උත්සාහ කරන්ද නිහඬව ගෙවන්න කාලේ. ප්‍රශ්නයක් ඇතුන කාට හරි ඔබේ සහකාර සහකාර කේන්ති කියත් හැබැයි ඔබ තුල තේ નિરાසංගේ තත්ත්වය තියෙන. ඔබ පොඩ්ඩක් නිහඬ වෙලා ඉන්න උත්සාහ කරනවා නම් ඒ විදිහටම ඉන්න උත්සාහ කරන්න. අර නොගැලපීම් මතු වේවි. තරමද්දුරට මේ කාල සීමා තුළ ඔබටත් වඩා ඔබගේ යම් කිසි ආකාරයක ඔබගේ සහකාරය සහකාරගේ ආර්ථිකය දියුණු වේවි. ඔවුන්ගේ අධ්‍යාපන මට්ටම ඉහළ යාවි. හැබැයි ඒ දේවල් තුළ ඔබ ඒවා ලොකුවට අර ඒවට ගණන් ගන්න යන්න එපා. ඔබ ඔබේ පාඩුවේ කටයුතු කරන්න යන්න උත්සාහ කරන්න. ඒ දේවල් සමහරකට නොගැලපීම් වෙනවනේ. සමහරකට විශේෂම ඔබ කුඹලක් නෙමෙයි සැමියෙක් නะ. ඔන්න බිරිඳගේ ආදායම් තත්ත්වය වැඩි වෙද්දී බිරිඳගේ යම් කිසි ආකාරකින් තත්ත්වයෙන් උසස් වෙද්දී පොඩ්ඩක් අර gedara ගෘහමූලිකත්වය පිළිබඳ ගැටලු ඇති වෙලා ඔහම එනවනේ. ඒව මේ වෙලාවේ හිතන්න යන්න එපා. ඒ තත්ත්වය. මොකද මේ වෙලාවේ පුළුවන් තරම් බුද්ධිමත්ව නිහඬ වෙන්න තරම් හොඳයි. ගෘහමූලිකත්වය ගත්තත් කමක් නැහැ මේ වෙලාවේ. ඔබ නිහඬ වෙන්න. එහෙම නැත්නම් සමහර කර පසුබැසීම් උපක්‍රමශීලීව කරන්න සිද්ධ වෙනවනේ. අන්න ඒක පෞල් ජීවිතවලත් වැදගත් වෙනවා. හැබැයි පහුගිය කාලට සාපේක්ෂව කොහොම gedara අගහිංකම් නම් අඩු වෙන කාල පරිච්ඡේදය. අර පහුගිය කාලේ ඇත්තටම ගොඩාක් අගහිංකම් මැද පීඩා නැද මිරිකි මිරිකි මානසික පීඩා චිත්ත පීඩා ඒව හේතු කොටගෙන පෞල් ආරවුල් ඇති වෙන සමහර කර පොඩ්ඩක් తాවකාලිකව වෙන් වෙලා ඉන්න සිද්ධ වුණා. නැත්තම් ඇත්තටම දික්කහල නඩු පවා දාන්න. නැත්තම් දෙන්න එක gedara හිටියට දෙන්න. අර ගෙවල් දෙකක ඉන්නා වගේ දෙන්නට දෙන්න කිසිම බැඳීමක් නැතු හිටපු කාලේ තිබෙන ඒ තත්ත්වය නම් ටිකක් වෙනස් වෙනවා. ඔන්න යම්කිසි ආකාරයෙන් පවුලක් වශයෙන් බැඳීමක් ඇති වෙන කාල පරිච්ඡේදයක් වගේම පවුලක් විදිහට ටිකක් සැනසීමෙන් සතුටින් ඉන්න පුළුවන් වෙන කාල පරිච්ඡේදය තමයි කුඹලග්න හිමියන්ට මෙන්න මේ කාල සීමා තුළ ඔන්න උද්ගත වෙලා තියෙන්නේ. ඉතින් ඒ තත්ත්වයන් තුළ ඔබ උත්සාහ කරන මේකල ඔන්න විදේශ ගමන් බිමන් යන්න ඔබට හැකියාව ලැබෙනවා. විදේශ ගමන් සාර්ථක වෙන කාල පරිච්ඡේදයක් කියලා මම ඔබට මුලින්ම කිව්වනේ. අන්න මේ කාල සීමා තුළ ඔන්න මේ තත්ත්වය උපයෝගී කරගන්න විදේශගත වෙන්න බලාපොරොත්තු වෙන විදේශගත වෙන්න. එතකොට ඔබ පවුලෙන් ඈත් වුණත් අර ළඟ ඉද්දි තියෙන අර නොගැලපීම් පෙවුණට ඈත් වෙදලා යම්කිසි මුදලක් උපයද්දි මොකද විදේශගත වෙලා ඔන්න මේ කාලේ මුදල් උපයන්නත් හැකියාව පෙන්නුම් කරනවානේ. අන්න ඒක නිසාවෙන්ම හේතු කොටගෙන ඔන්න ඒ තත්ත්වයන් ඔබ ඔබගේ තත්ත්වය ආරක්ෂා වෙන විදිහට ඒ පසුබිම නිහඬව සකසා ගන්න උත්සාහ කරන්න. ඒ දේවල ඔබේ ආර්ථික යහපත වෙනවා වගේම ඔබ තුල තියෙන යම්කිසි ආකාරයකින් අර ආත්ම ගෞරවත්වය රැකගන්නත් ඔබට හැකියාව ලැබෙනවා. සමස්තයක් වශයෙන් ගත්තොත් පෞ ජීවිතයටත් පහුගිය කාලට සාපේක්ෂව යහපත් කාල පරිච්ඡේදය තමයි ගන්නේ. මොකද මේ කාල සීමා තුළ ඔය දරුවන් සම්බන්ධ කාරණා තුළත් යහපත සිදු වෙනවා. හැබැයි මේ දරුවන් චුට්ටක් හිතුවක්කාරීව හැසිරෙන්න හේතු කාරණා යදෙනවා. පොඩ්ඩක් ඔබේ බසට අවනතන වෙන්න, ඔබේ සැමියාගේ බිරිඳේ බසට අවනතන වෙන්න, ඒ වගේ තත්ත්වයන් නම් පෙන්නු කරන විවාහ වෙලා දරුවෝ ඉන්න අය. ඒ නිසා දරුවෝ ගැන පොඩ්ඩක් සැලකිලිමත් කටයුතු කර යන දරුවන්ගේ අවශ්‍යතාවය, දරුවන්ගේ මනස තේරුම් අරගෙන ඒවට තරවටු කරන්න යනවා. මොකද ඔබට මේ කාලේ ටිකක් කේන්ති යනවා. පහුගිය කාලේ තරම් නැතත් කේන්ති යනවා. ඒ නිසා දරුවන්ව හඳුනාගෙන ඒ අවශ්‍ය දේ තරවටු කරන වෙනුවට ඔවුන්ට ආදරයෙන් යම්කිසි ආකාරයකින් මේ දේවල්ට උත්තර දෙන්න උත්සාහ දරුවොත් ඔන්න ඔබට දරුවන් සමග තියෙන බැඳීමත් වැඩි වෙනවා. වගේම දරුවන්ගේ තියෙන ඒ වැරදි පැත්ත අඩු කරගන්න හැකියාව පතන. මොකද දරුවන් මේ කාල සීමා තුළ පොඩ්ඩක් නොමග යන්න, වැරදි අසුරුකම් වලට පෙළඹෙන්න, ඔය අනවශ්‍ය බැඳීම් වල පැටලෙන්න, කුඹලක් නිමියගේ දරුවෝ ඊටකට පවතින නිසා මේ කාලේ දරුවෝ ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න ඕන. කරන්නේ මොකද්ද? කාවද ආශ්‍රය කරන්නේ? විශේෂයෙන්ම උත්සාහයෙන් හොයලා බලන්න මොකද්ද මේ දරුවෝ මෙලා කරන්නේ. දරුවන්ට ඔබේ ඇස්මනේ වැඩි වෙලාවක් එළියින් දෙන්න එපා. පුළුවන් තරම් ඔවුන්ගෙන හොයලා බලලා කටයුතු කරන වගේ බලා ගන්න. ඒ වගේම මේ ආදර සම්බන්ධතාව ගැන කතා කරත් ආදර සම්බන්ධතාව නම් ඇත්තටම පහුගිය කාලේ තරම් නම් පීඩාගෙන ඉන්නේ නැහැ. නමුත් එතරම් ආදර සම්බන්ධතාව වලටත් හොඳ කාලෙකුත් නෙමෙයි. හැබැයි වරදකුත් නැහැ. අර 50ට 50 වගේ තත්ත්වයක් තියෙන. ඒක නිසා ඔබ බුද්ධිමත් වෙන්න මේ කාල සීමා තුළ නැති ආදර සම්බන්ධතාවයක් ඇති කරගන්න උත්සාහ කරන පොඩි පොඩි ඒ පැත්තට යොමු වීමකුත් තියෙනවා. පොඩ්ඩක් ඔය හිතට ඔය ආදරණීය සිතුවිලි පහළන කාලයක්. ඒ වගේම රාගාධික සිතුවිලි පහළන කාලයක්. ඒ නිසා පොඩ්ඩක් යම්කිසි ආකාරයේ ආදරවන්තයෙක් ආදරවන්තියක් ඉන්නවනම් හොඳයි කියලා හිතන කාලයක්. හැබැයි මේ తాවකාලික තත්ත්වය තුළ එතරම් අයහපත නැතත් තව කුඹලක් නෙවෙයි ඉවසීමෙන් ඉන්න පුළුවන් නะ. ඒ පැත්තෙන් පොඩ්ඩක් ඈත්ලා ඉන්න. මොකද හේතුව මේ හැම දෙයකම මානසික පීඩා, චිත්ත පීඩා ගෙන දෙන්න ඔය බැඳීම් කියන කාරණාතුලට පුළුවන්. ඒක නිසා අද නැතත් ඉදිරියට ගැටලුවක් වෙන්න තියෙන නිසා ඒකක් බුද්ධිමත්ත්වයේ පැත්තෙන් කටයුතු කරන් යන්න. එතකොට ඔය ගැටලුකාරී තත්ත්වයන් ඇති නොවන විදිහට බලන්න. මොකද මේ වෙලාවේ ගොඩාක් බුද්ධිය වර්ධනය කරගන්න තරමට, මනස නිරවුල් තියාගන්න තරමට යහපත් නිසා පොඩ්ඩක්
මම කියන දේ පැහැදිලිව තේරුම් ගන්න. ඒ ආදර සම්බන්ධතාව තුළ කටයුතු කරන දැන් ආදර සම්බන්ධතාව මේ කාල සීමා තුළ පවත් තය නැහැ. පහුගිය කාල සීමා තුළ ආදර සම්බන්ධතාව තුළ තිබිච්ච ගැටලු කරේ තත්ත්වෙන් ගොඩක් අඩු වෙනවා. පොඩක් ආදරේ බැඳීම වර්ධනය වෙනවා. ඒත් කොහෙන් ගියත් අර ඔබ තුළ තියෙන සසයෝගය නිසා ඔබ ආදරවන්තය ආදරවන්තියව පවුල් ජීවිතයට සහකාරය සහකාරිය පොඩක් යටත් කරගන්න උත්සාහ කරනවා. හැබැයි අනිත් පැත්තෙන් ඔවුන් යටත් නොවී ඉන්නත් මේ කාල සීමා තුළ උත්සාහ කරනවා. ඒක නිසා අනමං කියේ පරස්පරතාව මතුවෙන්නේ මේ තත්ත්වයන් තුළ. ඒ නිසා අනිත් අය යටත් කරගන්න උත්සාහ කරන්න යන්නත් එපා, ඔබ යටත් වෙන්නත් එපා. බුද්ධියෙන් කටයුතු කරන්න. බැඳීම පහුගිය කාලට වඩා ශක්තිමත්. ඒ තත්ත්වය තුළ බැඳීම හොඳයි. ඒ නිසා අර ඔබ තුළ තියෙන ඒ අර ගති ලක්ෂණ අනිත් අය යටත් කරගන්න උත්සාහ ධාරණ එක පොඩ්ඩක් අඩු කරගත්තොත් තවත් බැඳීම තුළ තරමතුරට ඉවසීමෙන් කටයුතු කරොත් වැඩි වර්ධනය කරගන්න හැකියාව පවතිනවා. හැබැයි මේ කාලේ හොඳ යහපත් විවාහ යෝජනා යෝග නම් ඉවෙනවා. ඒ නිසා විවාහ ජීවිතේ යන බලාපොරොත්තු හිටියා නම් ඔන්න යහපත් සහකාර සහකාරිය උගත් බුද්ධිමත් ඔබට වඩා තරමද්දුරට පරිණත යම්කිසි ආර්ථික මේ වශයෙන් හෝ වේවා, වයසින් හෝ වේවා, නැත්නම් ඔබ තුළ කියන්නේ යම්කිසි අධ්‍යාපන මට්ටමේ හෝ වේවා මුහුකුරා ගිය ඇසුරුකම් ඇතිවීම තුළ විවාහ ඇතිවීම පෙන්නුම් කරනවා. ඒ නිසා යහපත් අස්සේ බුද්ධිමත් අයව විවාහ කරගන්න හැකියාව ලැබෙනවා. ඒ නිසා විවාහ යෝගවලට මේ කාල සීම තුළ විවාහ සම්තත්යන්ට යහපත් කාල පරිච්ඡේදය. නිසා ඒ පැත්තෙන් ඔබ ඒ විවාහයට බලාපොරොත්තු නම් කල වයස හරින නිවැරදි වයස ඇවිල්ලා ඔන්න උත්සාහ කරන්න. ඒ කාල සීමා තුළ ඒ විවාහ පරමාර්ථ සාර්ථක කරගන්න, ඒ බලාපොරොත්තු සිද්ධ කරගන්න, යහපත් විවාහ ජීවිතයක් ලබන්න, යහපත් පවුල් ජීවිතයක් ලබන්න, යම්කිසි ආකාර දියුණුවක් උදෙසා ඒ පවුල් ජීවිතය තුළ ගමනක් යන්න හැකියාව පවතින කාල පරිච්ඡේදයක්. ඒ නිසා ඒ තත්ත්වයන් තුළ ඔබ උත්සාහ කරන්න ඉදිරියට යන්න. ඉතින් ඔන්න ඔය තත්ත්වයන් එක කතා කරද්දී අධ්‍යාපනය ගැන කතා කරද්දී මේ කාල සීමා තුළ අධ්‍යාපනික වශයෙන් නම් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕන. මේ කාලේ බුද්ධිමත් විය යුතුමයි. මොකද මම කිව්වා වගේම ඔබට අනවශ්‍ය ඇසුරුකම් තුළ අධ්‍යාපන බාධා ඇති කරන ඉඩ දෙනවා. ප්‍රේම සම්බන්ධතාව පවා නොගැලපෙන විදිහට ඇති කරගන්න. නැත්නම් නොගැලපෙන යහළු යෙහෙළියෝ එක්ක ගිහිල්ලා නිකන් නොගැලපෙන දේවල් කරන්න, වැරදි දේවල්ට ඇබ්බැහි වෙන්න හේතු කාරණා දෙනවා. අධ්‍යාපන තියෙන ඌමනා උනන්දු අඩු වෙන ඉඩකට පාදෙනවා. ඒ නිසා පොඩ්ඩක් මේ කාල සීමා තුළ ප්‍රවේශමෙන් කටයුතු කරන අධ්‍යාපනික වශයෙන් නම් කටයුතු කරද්දී, මොකද මේ කාලේ පොඩ්ඩක් අර වෙනස් වෙන සුළු හිතක් ඔබට තියෙන, නිතර චංචලව වෙනස් වෙන හිතක් තියෙන. සමහර කාලේ ඒවට ඇබ්බැහි වෙන, හැබැයි ඒවල ඉක්මනින්ම ගැලවෙන්නත් හැකියාව පවතිනවා. ඒ නිසා ඒවට ඇබ්බැහි වෙලා ඒවල ඉන්නේ ජරා ජීර්ණ වෙනකම් ඉන්නේ. ඒ නිසා ඔබට පුළුවන් ඒ ඔළුව වෙනස් කරගන්න. ඒ නිසා ඒ වගේ වැරදි පැතර යදි දැන් මේ මං කියපු දේවත් හිතිලා ඒ දේවල් වලින් නොගිහින් පොඩ්ඩක් අධ්‍යාපන දෙන උනන්දු උත්සාහය වැඩි වර්ධනය කරගනිමින් ඔබ ඉදිරියට යන්න උත්සාහ කරන්න. මොකද මේ කාලේ විදේශගත අධ්‍යාපනයට යෑමටත් හැකියාව පවතින නිසා ඒ තත්ත්වෙන් තුල හොඳයි. හැබැයි විදේශගත වෙලා අර මකර ලග්න හිමිනේ කියපු එකේ හාත්පසින් වෙනස් දෙයක් කියන දෙන විදේශගත වෙලත් ඒ ඔබ විදේශගත වුණ පරමාර්ථය ඔබට අමතක වෙලා ඒ පැත්තෙන් ගිහිල්ලා ඒ අධ්‍යාපන කටයුතුලින් නැතුව පරිබාහිර දේවල් වලට ගිහිල්ලා වෙනත් අසුරුකම් වලට ගිහිල්ලා අන්න පොඩ්ඩක් ජීවිතේ අවුල් කරගන්න හේතු කාරණා එදෙනවා. නිසා විදේශ ගත වෙන්න හොඳයි. අනිවාර්යෙන් ඒ හැකියාව පවතිනවා. හැබැයි වෙලා ගුණත් හරි බුද්ධිමත් වෙන්න. හැබැයි අර පැත්ත එක පැත්තෙන් අර කිව්වා වගේ අර ඔබට අවවාද අනුශාසනා දෙන්න ඔබ පස්සෙන් ඉන්න කෙනෙකුත් ඉන්න නිසාවෙම අර හැමදේම බුද්ධියක් කියලා තියෙනවනේ. එනිසා බුද්ධිය භාවිතා කරලා ඒ දේවලින් පැනලා යන්න නැතුව ඔබ උත්සාහ කරන්න යහපත් ලෙස විදේශගත වෙලා අධ්‍යයනය කරතු කරන්න ඒ වැරදි ටික හදාගන්න. එතකොට ජීවිතේ සාර්ථක කරගන්න හැකියාව පවතින. ඔබ ඇයි විදේශගත වෙන්නේ? අරමුණ ඉගෙන ගන්න. ඉගෙන ගැනීම තුළ යහපත් රැකියාවක් කරන ජීවිතේ සාර්ථක කරගන්න. ඒ අරමුණ මතක තියාගෙන අමතක නොකර ඔබ ගිහින් ජීවත් වෙන්න. මොකද හැම දෙම මේ ග්‍රහයන්ට බාර දීලා ඉන්න බෑනේ. ඔබට බුද්ධියක් කියලා එකක් තියෙනවනේ. අන්න ඒකෙන් කටයුතු කරන්න වග බලාගන්න. එතකොට ඒ විදේශ ගමන් සාර්ථක වීම තුළ ඔබේ ජීවිතයට එළියක් එකතු කරගන්න හැකියාව පවතිනවා. අසනීපකාරීතාවයන් සෞඛ්‍ය ගැන කතා කරොත් හැබැයි යම්කිසි ආකාරයෙන් සුභ ආරංචිකුත් තියෙනවා මෙතන. මොකද මේ දීර්ඝකාලීන පැවති යම්කිසි ආකාරයකින් නිදන්ගත රෝගී තත්ත්වයන් කාලයක් තිස්සේ පැවතිච්ච රෝගී තත්ත්වයන් තුළ ඒවට නිවැරදි ප්‍රතිකාර කර්ම තුළ ඔබට ඒවයි මිදෙන්න නිරෝගීකම ඇති කරගන්න හැකියාව පවතිනවා. නමුත් ඒ තුළ ඔබගේ මේ ආහාර රටාවය තුළ යම්කිසි ආකාරයෙන් ප්‍රවේශම් භාවයක් නැහැ. ඔහේ හැම දෙම කරන තෙල් කෑම වැඩිපුර කරනවා, සීනි කෑම වැඩිපුර, පිටි කෑම වැඩිපුර කාලා ඔන්න ඒ වගේ නිදන්ගත රෝගී තත්ත්වයන් නැවත ඇති කරගන්න. විශේෂයෙන්ම මේ දියවැඩියා තත්ත්වයන්, කොලෙස්ටරෝල් අධිරුධිර පීන තත්ත්වයන්, හෘද රෝගී තත්ත්වයන් ඇති වෙන තත්ත්වයක් පෙන්වුම් කරනවා. අර පහුගිය කාල සීමා තුළ පැවිදි අස්ථි සම්බන්ධයෙන්, ධනහිස් සම්බන්ධයෙන්, කොන්ද පාදාශ්‍රිත අසනීපකාරී තත්ත්වයන් තිබ්බේ අන්න ඒව චුට්ටක් අඩු වෙනවා. ඒවට නිවැරදි ප්‍රතිකාර තුළ එකපාරම නෙමේ කාලයක් තිස්සේ විඳලා ඒවට යම්කිසි නිවැරදි ප්‍රතිකාර තුළ සුවය නිරෝගීක මත් කරගන්න හැකියාව පවතිනවා. නමුත් අර ආහාර රටාවේ ගැටලුව හේතු කොටගෙන අර වගේ රෝගී තත්ත්වයන්
ඇත් කරගන්න නැත ඒවගේ තීනගේ රෝගී තැන්ටයක් උත්සන්න කරගන්න හේතු කරන යද නිසා කුම්ඹලක් නෙමිය ප්‍රවේශමෙන් ඒ පැත්තෙන් එක පැත්තක් සාර්ථක ජනි පැත්තෙන් ප්‍රවේශමෙන් කටයුතු කරන හැමදේම පාලනයක් ඇතුව කරන්න බුද්ධිය තුළ හැමදේම පුළුවන් ද ඔබට පැහැදිලිද මේ හැමදේම බුද්ධියෙන් කටයුතු කරන දැන් මම කියලා තියෙනවනේ වෙනද එහෙනම් ඔබ තවත් බුද්ධිමත් වුණොත් මේ හැමදේම වෙනස් කරගෙන මේ වසර වාසනාවන්ත වසරක් කරගන්න ඔබට පුළුවන් කියන එක හරි ලේසියෙන් පුළුවන් කියන එක ඔබට දැන් පැහැදිලි වෙලා ඇති ඒ නිසා එහෙනම් මට මාත් එක්ක කේන්ති ගන්නද මම මේ අසුබ දේවල් කිව්වහම කමක් නැහැ මට බයින්ද නමුත් ඒ දේවල් ඔලුවට අරගෙන ඒ වැරද්ද නොවෙන්න මාත් එක්ක තියෙන තරහට හරි නෑ මම මේක වෙන්න දෙන්නේ නැහැ ඔය කියන දේවල් වැරද්ද දේවල් නෑ මම ගොඩ ගිහිල්ලා පෙන්නනවා කියලා හරි පෙන්නලා කටයුතු කරලා දිනන්න මට වෙන්න ඕනේ ඒක ඒක නිසා මට කවදාකවත් හොඳයි ඔබතුමා යහපත් අනේ ස්තුතියි ඔබට පින් සිද්ධ වෙනවා ඔය වගේ කමෙන්ට් නැතුවට කමන්නේ හරි ඔබ කියපු දේ මම වෙනස් කරලා පෙන්වන්න ඕන මම ජීවිතේ ජයග්‍රහණය කරලා පෙන්වනවා කියලා කමෙන්ට් එකක් තිබ්බොත් ඒක තමයි මට වටින්නේ ඒ නිසා අනිවාර්යයෙන් මේක පොදු ලග්න පලාපල කතනය මේ කියන සුබ දේවල් සමහරට අඩු වෙන්න පුළුවන් ඔබේ උපන් කේන් සටන් තුළ තිය පිහිටීම එක මොකද මේ පොදුවේ ගත්තොත් හැම කුඹලක් නෙමෙයි එක වගේ වෙන්නේ නමුත් මේ කියපු කාරණා අඩු වැඩි වශයෙන් හෝ ඔබට බලපානවා ඔබේ උපන් කේන් සටන් තුළ තියෙන දේවල් මේ කියන දේවල් සුබ අඩු වෙන්න පුළුවන් අසුබ වැඩි වෙන්න පුළුවන් නැත්තම් සුබ වැඩි වෙලා අසුබ අඩු වෙන්න පුළුවන් මොන තත්ත්වය තුළ තිබ්බත් මේ වීඩියෝ අවසන් කරන පිළියම් පිළිවෙත් ඔබට හැකි පරණින් එකක් හෝ කමන්නේ නිවැරදි ලෙස කරලා මේ මනස ධනාත්මක කිරීම තුළ බුද්ධියෙන් හැසිරව ගන්න ඔබට ඉවහල් වෙවි කියන පිළියම් පිළිවෙත් එහෙම කළොත් ඔබේ ජීවිතේ සුබ 100%ක් කියලා අසුබ අනිවාර්යෙන් 0%ක් වෙවි ඒක ඔබට පුළුවන් ඒක නිසා පුළුවන් තරම් උත්සාහ කරන්න ඔබට දිනන්න පුළුවන් බොහොමයක් දෙන මේ පිළියම් පිළිවෙත් තුළ අර අවුරුදු නැකත්වල අර්බුදයත් එක්ක නිවැරදි නැකත්වල කොහොමද කරන්නේ චාරිත්‍රවාදිත කරන්නේ කියලා අහලා තිබ්බා ඉතින් ඇත්තටම මම ඔබට මුලින්ම කිව්වා මේ උදෑසන කාලයේ 14 උදෑසන ඉරුදාවෙන් පස්සේ ඇති වෙන මේ තියෙන නැකත් ගැන ඔබේ සැලකිල්ල වැඩි කරගන්න රාත්‍රී නැකත් කරනට වඩා කියන එක. ඉතින් ඒක ඒ දේ තුළ ඔය පරීක්ෂණ කරද්දී ගොඩාක් ජ්‍යොතිෂවේදී ඒ නිවැරදි නැකත් දාලා තිබ්බා. ඒ අතරින් තුසිසෙන් සතරසිංහ මහත්තයාගේ නැකත්ව ටික ගැන මම බැලුවාම ඒ අතිශයෙන්ම අර බලය අතින් නැකත් බලය අතින් ඉතා ඉහළ තත්ත්වයක තිබ්බ නිසාවෙන්ම මම ඒ නැකත් ටික ඔබට කියන්න. මේක මම ටිකක් විශේෂත්වයක් තියෙනවා. මේක ඉරිදා උදෑසන හිරුදාවෙන් පස්සේ තමයි යෙදෙන්නේ ඉස්සරලාම අපි මේක වෙනස් වෙන නැකත් කියන එකෙන් අදහස් වෙන්නේ මේ සියලු නැකත් නෙමේ ලිප ගැනීමල වේවා ආහාර අනුභවය වැඩ ඇල්ලීම සහ ගනුදෙනු කිරීම කියන නැකත් එක විතරයි වෙනස් වෙන්නේ සූර්ය උදා වෙනවා අපේ ලංකාවට එදා උදෑසන 14 ඉරිදා උදෑසන 6:03 6:05 අතර වගේ කාල සීමාව තුළ ඉතින් මුලින්ම අපි අපේ සුපුරුදු දේ කරලා ඉන්න ඔබ ඒ කියන්නේ උදෑසන 6:03 සූර්යෝදා වෙද්දී ඊට කලින් ඇහැරිලා ස්විරිසුදු වෙලා එහෙනම් ඉස්සල්ලාම මේ අලුත් අවුරුද්දේ අලුත් රාශියක සූර්ය උදා වෙන මොහොතේ ඔබ සූර්ය දේව නමස්කාරය කරලා දන්නවා අපි නමස්කාර කරනවා කියන්නේ මහා දෙයක් නෙමෙයි අපි අපිට දීපු හැම දෙයකටම අපිට දෙන හැම දෙයකට කෘතඥතාවය පාල කරලා ඕම් සූර්යාය නමහ කියන ස්තෝත්‍රය කීප වතාවක් උච්චාරණය කරන්න කරලා ඔබ සිහි ගන්නන්ද ඔබගේ මේ වසරේ සැලසුම් ඊට කලින් ලියලා තියාගන්න වඩා හොඳයි ඔබ මේ වසර තුළ විශේෂයෙන් මේ අප්‍රේල් 14 ඉඳලා 2024 2025 අප්‍රේල් 13 දක්වා ඔබ බලාපොරොත්තු වන දේවල් ඔබේ ජීවිතයේ ඉලක්කයන් ගැන හිතන්න ඒවා කල්පනා කරන්න ඔබ ඒ දේ ගැන වැඩිපුර හිතන්න ඔන්න ඒ හිතලා ප්‍රාර්ථනා කරන්න මේ ලෝකේ ජීවත් වෙන මේ සූර්යාලෝකයේ මත සූර්යාම තරම් දීපවතුන ලෝකයේ තුළ මට ඉදිරි වසර තුර මේ මගේ සැලසුම් ක්‍රියාත්මක කරගන්න තියෙන බාධක දුරු වේවා ඒකට සෞඛ්‍යමය තත්ත්වයන් වල බාධා වෙන්න පුළුවන් ආර්ථිකමය පාඩුව වෙන්න බාධා වෙන්න පුළුවන් නැත්නම් රටේ තියෙන යම්කිසි දේශපාලනීය වාතාවරණ තුළ හෝ යම්කිසි ආකාරවලට වෙනසක් වෙන්න පුළුවන් කාලගුණික දේශගුණික විපර්යාස වෙන්න පුළුවන් ඔය කිසි දෙයකට මට මේ මගේ මේ වසර ඉලක්කය ළඟා වීමට බාධාව සිද්ධ නොවේවා කියලා ප්‍රාර්ථනා කරලා නැහැ ඊට පස්සේ සියලු සත්‍ය දුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා කියලා ප්‍රාර්ථනා කරන්ද පුළුවන් නම් තමන්ගේට කියලා දෙයක් ප්‍රාර්ථනා කරද්දී ඒ අවසානයේ මට මෙන්ම මේ ලෝකෙ ජීවත් වෙන සියලුම සත්වෙන්ට නපුරු සත්තු වෙන්න පුළුවන් අහිංසක සත්තු වෙන්න පුළුවන් විශාල සත්තු විෂකෝර සත්තු ඔය කාටවත් ප්‍රශ්න නැහැ හැමෝටම මේ යහපතම ඉෂ්ට වේවා කියලා ප්‍රාර්ථනා කරලා අර විදිහට සියලු සත්වන දුක්ඛෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා කියලා ප්‍රාර්ථනා කරලා ඔන්න උදෑසන 6:25 දීපගින විමිලවීම කිරීත්‍රි වීම සිද්ධ කරන්න උදෑසන 6:25 ඊට පස්සේ ඔන්න උදෑසන 7:41 ආහාර අනුභවය සිද්ධ කරන්න. ඉරිදා දවසක් නිසා සාමාන්‍යයෙන් රතු කහ මිශ්‍රිත නැත්නම් අපි කියන රන්වන් පැහැය වගේම තඹ වර්ණයෙන්
වස්ථාබරණ සැලසී කරන හොඳ මොකද රාත්‍රී නැකත් සිදු කරනට නීලව නිල් පාටන දෙ එක සෙනසුරාද කියලදින සලකලන සාමාන්‍ය ක්‍රමවේදය තුළ දවසක් අපේ සිංහ දවසක් උදාන රෑ 12 ඉඳන් 12 වෙනකන් වුණාට මේ නිවැරදි ක්‍රමය තුළ සිංහල ක්‍රමය තුළ අද දින සූර්ය උදාවෙන් ඉඳන් ඊළඟ දවස සූර්ය උදා දක්වා තමයි දවස සලකන්නේ ඒක නිසා අපි ඉරිදා දවසේ උදෑසන 6න් පස්සේ කටයුතු කරද්දී ඒ කියව උපවර්ණ කහ රතු මිශ්‍ර රන්වන් පැහැය තඹ පැහැය වස්ත්‍රාභරණයෙන් සැරසිලා ඒ දේවල් කරන්න කායිකවත් අර යම් කිසි ආකාරයෙන් විවාදයක්වත් ඒ කිසි දෙයක් කරන්න මම මේ උත්සාහ කරන්නේ මම මේ සියලු නැකත් ගැන ඔයාල බැලද්දි මේක ඉතාමත් විශිෂ්ට නැකතක් මේ දේ දුර කටයුතු කරන්න උත්සාහ කරන්න කොහොම කළත් කොයි විදියට කරත් ඔබට ඔබේ අදිෂ්ඨාන ශීලීත්වය තුළ ඉදිරියට යෑම අනිවාර්යෙන් බලාපොරොත්තුවෙන් ඉන්න ඔන්න ඉතා සුවිශේෂී වෙලාවක් ගැන අපිට කියන්නේ ඔබ මේ විශේෂයෙන්ම අලුත් දෙයක් ආරම්භ කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා නම් හිටියනම් ඔන්න විශේෂ වශයෙන්ම අප්‍රේල් මාසේ 14 වෙනිදා උදෑසන 9:29ට පුළුවන් නරාවේ වැඩ ඇල්ලන කටයුතු ගනුදෙනු කරන කටයුතුත් ඒ වෙලාවට යොදා ගන්නවා නම් හොඳයි මොකද හේතුව ආහාර අනුභවය කරපුවාම මේ අපිට ගනුදෙනු කරන්න වැඩ ඇල්ලන වෙලාව නැහැ නේ ඒ නිසා 7:41ට ආහාර අනුභව කරලා ඔන්න වැඩ ඇල්ලන එකත් ඔන්න 9:29ට කරා නම් උදේ හොඳයි ඒ වගේම බලුතෙන් මොකක් හරි කාර්යයක් ආරම්භ කරන්න මොකක් හෝ දෙයක් කරන්න නැත්නම් තිබිච්ච වැඩ කටයුත්තක් නව මූණුවරකින් හරි ආයේ පටන් ගන්න බලාපොරොත්තු වෙන ව්‍යාපාරයක් හෝ වේවා ඔබේ කටයුත්තක් ඕනෑම විදිහ දෙයක් ආරම්භ කරන අතිශයම සුබ බලවත් නැකතක් තමයි මේ අප්‍රේල් මාසේ 2024 අප්‍රේල් මාසේ 14 වෙනිදා උදෑසන 9:29ට ඉඳලා තියෙන්නේ ඒ වෙලාවේ සුබ මේ විදිහට ඒ ආරම්භ ගන්න මේ හැම නැකතම දකුණු දිශාව බලා තමා සිද්ධ කරන රන්වන් පැහැයෙන් සැරසිලා දකුණු දිශාව බලා ඒ ඔබේ කටයුතු කරන්න මේ දේ තුළ ඉතාමත්ම ප්‍රබල සාර්ථකත්වයක් කරගන්න පුළුවන් ඒ වගේම නැවත වරක් මම ස්තුතිවන්ත වෙනවා ප්‍රවීණ ජෝතිර්වේදී තුසිදෙන් සතරසිංහ මහතාට මෙන්න එකක් තෝරා බේරා දුන්නට ඒ වගේම මේ කාල පරිච්ඡේදයේ විශේෂයෙන්ම දැන් මේ මාර්තු මාසේ නම් කාල පරිච්ඡේදයේ බහුතරයක් නෙනා ටිකක් මානසිකව චිත්ත පීඩාකාරීව යන කාලයක් මේ උෂ්ණ එක හේතුවක් වෙන්න පුළුවන් ඒ වගේම නිතර ගොඩාක් අය කියන කාරණා තමයි පැටලී සාගත්තේ තියෙන මනස. ඒ නිසා මේ හැම දෙයකටම ඔබේ මනස ශක්තිමත් කර ගැනීම අතිශයින් වැදගත්. මම හැමදාම කියන පිළියම් පිළියෙත් මම විශේෂයෙන්ම නැවත නැවත කියන්න උත්සාහ කරන්නේ දන්නාය දන්නවා. දැන් අලුතෙන් අහන අය ඉන්නවනේ පොඩ්ඩක් මගේ කලින් ඔය මාසේ පලාපලේ හැර වීඩියෝව අහන්න. තව දැන් මේ 2024 උදාවේදී ජනවාරි මාසේ දෙසැම්බර් මාසේ අග දාපු වීඩියෝලත් ඒ විශේෂිත වූ පිළියම් පිළිවෙත් තියෙන ටික අහන්න අනිවාර්යෙන් ඒවා ඒ નિවර්දිය කරන්න උත්සාහ කරන්න. ඒ වගේම මේ වසරේ සුවිශේෂීම ග්‍රහ මාරුවක් කියන්නේ මේ වසරේන ප්‍රබලතම ග්‍රහ මාරුවක් සිද්ධ වෙනවා මේ ලැබෙන මේ මාසේ මුල කියන්නේ මේ මාසේ පළවෙනිදාම වෙනවා ගුරු මාරුව. ඉතින් ගුරු මාරුව සම්බන්ධ විශේෂ වීඩියෝ මම ලෑස්ති කරනවා. ඒකේ මම ඉතාමත්ම විශේෂිත පිළියම් පිළිවෙත් මාලාවක් ගේන්න උත්සාහ කරනවා. ඒ දේ උත්සාහ කරන්න. ඒ වගේම අර වර්ණ ගැන මම මාසේ පලාපලවල කිව්වා නිවැරදි වර්ණ නිතර ආයස ගැටන තැන් වල තියාගන්න කියලා. ඒ වර්ණ ටික මම ඉක්මනින් මතක් කරන්න. රෝස තැඹිලි කොළ තදදම් සහ කහ. රෝස තැඹිලි කොළ තදදම් කහ. රෝස පාට, තැඹිලි පාට, කොළ පාට, තදදම් පාට සහ කහ පාට නිතර ඔබ ගැවසෙන ඔබේ වැඩ කරන තැන ඉස්සරහා ඔබ කියන ඔබේ මේසේ ඉස්සරහා නැත්තම් උදෑසන නවදි වෙද්දී ඉස්සල්ලාම පේන බිත්තියේ ඔබේ මුදල් පසුම්බේ වාහනේ පේන තැනක ඔන්න ඔය වර්ණයන් ටික නිවැරදිව ඒ ප්‍රින්ට් කරලා ස්ටිකර් හරි ඕනම් විදිහකට පේන්න සලස්සන ගෙදර තීන්ත ආලේප කරන්නද මෙහෙම හැම විශේෂයෙන්ම කරන්න බෑනේ එහෙම අලුතෙන් ආලේප කරනයි ඉන්නවනะ මේ වර්ණ කරෙහි වැඩිපුර අවධානය යොමු කරගෙන ඒ தත්ත්වය කරන්නේ මොකද ඒ දේ තුල ගොඩාක් දේවල් ඔබේ වෙනස් වෙයි ජීවිතේ තියෙන අර මේ තියෙන අර මනස තුල තියෙන ව්‍යාකූලත්වය වගේම අසනීප දිනන සෞඛ්‍යමය ගැටලු ඒ වගේම තමන්ට තියෙන ආත්ම විශ්වාසය අඩු වීම තමන්ගේ කටයුතු වල බාධා වීම මූල්‍යමය වශයෙන් පසුබෑම් ඒ හැමදේම මේ දේ තුල අර මේක ලැබෙන මේ විද්‍යාත්මක தත්ත්වයක් තුල ඔබේ ඕරාව බලවත් කිරීම තුල ඔබේ ජීවිත ජයග්‍රහණය ළඟා කරගන්න පුළුවන් ක්‍රමවේදයක්. ඒ නිසා අනිවාර්යෙන් ඒ දේ ඒ විදිහම කරන්න උත්සාහ කරන්න අනිවාර්යෙන්ම ඊට පස්සේ අභිසම්බිධාන පිරිත නිතර ශ්‍රවණය කරන්න සජ්ජානය කරන්න පුරුද්දක් කරගන්න මේ කාලේ මේ වසරේ විශේෂයෙන්ම අභිසම්බිධාන පිරිත ඔබේ අර පිරිත් එකතුවට උදෑසන අහන හැමදාම කියන සූර්ය පිරිත, මෝර පිරිත, කන්ද පිරිත, චන්ද පිරිත, සත්බුදු වන්දනාව කියන ඒ ඔයා ඔබලා අහන්නේ උදේ නැගිට ගාමයි රාත්‍රී ඉඳලා පෙර අනේ පිරිත් ටිකට මේකත් එකතු කරගන්න ඒ දේ තුළ ඔබගේ යම්කිසි ආකාරයකින් ඉදිරිගාමනට මනා රුකුලක් වේවි. හැමදාම කියනවා කිතුණුවෙක් වෙන්න පුළුවන් ඔබ හින්දු කෙනෙක් වෙන්න පුළුවන් ඉස්ලාම් භක්තිකයෙක් වෙන්න පුළුවන් බෞද්ධයෙක් වෙන්න පුළුවන්
මේ පිරිත් කියන්නේ කිසිම ආගමක දහමකට අයිති වෙච්ච දෙයක් නෙමේ. මේ දේ තුළ තින්නේ තනිකරම ශබ්ද විද්‍යාව තුළ අපේ මානසිකත්වය ගොඩනගා ගැනීම වගේම අපේ ඕරා බලවත් කර ගැනීම. නිසා බය නැතුව ඒ දේවල් ලොම් වෙන්න. කොහෙත්ම ඒ දේවල් තුළ ඔබ ඔබේ ආගමට අසාධාරණයක්වත් යම් කිසි ආකාරයකින් වෙනස්කමක්වත් සිදු කරන්නේ නැහැ. ඒකින්ද බය වෙන්න එපා. ඒ වගේම තවත් විශේෂ දෙයක් කියන්න ඕන. අපි සුපුරුදු දේ අර මාසෙ එක දවසක් නිරාහාරව ඉඳලා ඒ ආහාර වේල කන නැති කෙනෙකුට දෙන විදිය. අන්න ඒ දේ අනිවාර්යයෙන්ම උත්සාහ ගන්න. නිරාහාරව ඉඳලා දෙන්න පුළුවන් එකේ වටිනාකමක් වෙනවා. මොකද ඒකේ ඒ දේ තුළ අපිට නිරාහාරව සිටීම තුළ ඒ බඩගින්නේ වේදනාව දැනෙනවා. ඒද බඩගින්නේ නිතර ඉන්න කෙනෙක්ගේ ඒ වේදනාව නිවලා අපි ඒ බඩගිනි ඉන්න දේ තුළ අර කුසල් ශක්තිය දන් දීම තුළ තියෙනවා වගේම අපේ ජීවිත තුළ දෙන අකුසල් කර්ම යටපත් වෙන්න ඔබ ඒ වේදනාව දරා ගැනීම වැදගත් වෙනවා. ඔකට මර්ධන ක්‍රියා කියලා කියන්නේ. ඕක අර්ථ දක්වන්න ගියොත් පැයක් කියන්න පුළුවන්. නමුත් ඔබට මම සරලව කියලා දුන්නේ ඒක අනිවාර්යයෙන්ම මාසෙ එක සැරයක් සිකුරාදා දවස් වෙනවනම් වඩා හොඳයි. ඒ මාසෙ එක දවසක් හොඳටම ප්‍රමාණවත්. දවල් ආහාර වේල නිරාහාරව ඉන්නවනම් උදෑසන 10 11 වගේ වුණාට පස්සේ ආහාර ගන්නක නවත්තලා ඔන්න ඔබේ ආහාරවල ඔබ කැමති මා කැම එක තියනවනම් වඩා හොඳයි. මොකද ඔබට එතකොට දරා ගැනීම තවත් හොඳයි. උදෑසන කියන්නේ 11 ඉඳලා හවස 4 5 වෙනකම් ඔබ වතුර විතරක් බීලා ඉන්න අර ආහාර වේල දෙන්න. අසනීපය අමාරුවෙන් ඉන්න අය කුඩා දරුවෝ කරන්න යන්න එපා. හැකි අය නිරෝගී අය ඒ දේ කරන්න. මොකද වේලක් නිරාහාර හිටියා කියලා ජීවිතේට හානියක් වෙන්නේ නැහැ. ඒ දේ තුළ තියෙන ඔබ ගන්න ඔබට ජීවිතේට ලං වෙන ඒ ධනාත්මක බලය ගැන ඇත්තටම කියලා නිම කරන්න බෑ. ඒ තරම්ම ප්‍රබලයි බලගතුයි. කරලා බලන්න කීප වතාවක් කරද්දි මාස දෙකක් ඇද ඔබේ ජීවිතේ අර කෙමින් කෙමින් සියලු දේ අනිත් පැත්ත හැරෙන්න ඔබට දැනෙවි. මේ ඔක අර වරු තුනෙන් ප්‍රතිඵල ලැබෙන දේවල් නම් නෙමෙයි. ඒ ෂණික ප්‍රතිඵල ලැබෙන දේවල් නෙමෙයි. හැබැයි මේවා ස්ථීර ප්‍රතිඵල ලැබෙන දේවල්. ඒ නිසා ඒ දේවල් හොඳ කල්පනාකාරීව කරන්න උත්සාහ කරන්න. කිතුණු කතෝලික අය හැමදාම උත්සාහ කරන්න අඩුම ශුද්ධෝ ජපමාල පන්තියක්වත් උච්චාරණය කරන්න. අනිවාර්යෙන් බ්‍රහස්පතින්දා රාත්‍රී 11:00 අතර ශුද්ධෝපය පවත්තන් දෙදර පුළුවන් නම් එක්වරු ශීලිය රැකලා මස් මාංශලින් තොර වෙලා. ඒ වගේම මේ වසරේ විශේෂයෙන්ම ඔබ සෙබස්තියන් මුනිතුමාට මහා සන්තියාග මුනිතුමාට බාරහාර වෙන්න උත්සාහ කරන්න. ප්‍රශ්න ගැටළු වැඩි නම් මේ වෙලාවේ ඒ දේ තුළ ජීවිතයේ යම්කිසි සැනසීමක් ළඟා කරගන්න මැදිහත්කමක් ලබා ගන්න ඔබට හැකියාව පවතිනවා. ඒ වගේම හැම වෙලේම අසරණ දරුවෝ අසරණ අය වෙනුවෙන් යමක් කරන්න උත්සාහ කරන විශේෂයෙන් මේ කාලේ හැකිනම් ඔය ආහාර පාන වියලි ආහාර පාන ඔය අසරණ පවුලකට ලබා දෙන්න අධ්‍යාපනය හදන ළමයින්ට උදව් කරන්න ඒ දේවල් කරන්න හැකිනම් කරන්න පුළුවන් උපරිමයෙන්ම කරන්න උත්සාහ කරන්න. ඒ හැම දේ තුළම මේ වසර ඔබට ජීවිතේ ජයග්‍රහයි වසරක් කරගන්න හැකියාව පවතිනවා. කිසිසේත්ම කලබල වෙන්න එපා. මේ කාල පරිච්ඡේදය තුළ ඔය හැමදේම වෙනස් කරන්න මේ සුළු පිළියම් පිළිවෙත් වලට පුළුවන්. ඔබ සමහර විට හිතයි මේ වගේ දේවල් මොනවා කරලා වැඩක් තියෙනවද? ටිකක් සමහරු කැමතිනේ ඔය මේ වගේ පහසු දේවල් නෙමෙයි මහා දේවල් කියලා ලොකු වීදන් යන වැඩ කරලා අන්න ඒ වගේ ජීවිතේ සැනසීම ළඟා කරගන්න. නෑ, ඒ කිසිම දෙයකින් නොලැබෙන සැනසීම මේ කියන පොඩි දේ තුළ කරගන්න පුළුවන්. අනිවාර්යෙන් භාවනාව සිද්ධ කරන්න. භාවනාව සිදු කරන ආකාරය මම පහුගිය වීඩියෝ වල කියලා ඇති. සරලවම කිව්වොත් ඔබ ඉන්න තැන ඕනම තැනක් වෙන්න පුළුවන්. පන්සලක්, බෝධියක්, තමන්ගේ ආගම දහමට අනුව ඒ ආගමක ස්ථානයක් වෙන්න පුළුවන්. නැත්තම් ගෙදර වෙන්න පුළුවන්, ගෙදර කාමරයක් වෙන්න පුළුවන්. නැත්තම් ඔබ විදේශ ගතලා ඉදී ඔය නැවතලා ඉන්න කාමරයක් වෙන්න පුළුවන්. ඔය ඕනම තැනකේ භාවනාව කරන්න පුළුවන්. හරිම සරලයි මම කියන්නම්. අදාහන අයටත් විශේෂයෙන් දැනගන්නත් එක්ක ඔබ ඉස්සල්ලාම ඒ අවට හොඳට පිරිසුදු කරලා ප්‍රියජනක විදියට අස්පස් කරලා හොඳ සෞම්‍ය සුවඳක් දැනෙන විදියට මොකක් හරි ලෑස්ති කරන ඔබ එක තැනක ඉඳගෙන S2 වහගන්න. S2 වහගෙන ඔබ මුලින්ම කරන්න ඕනේ ඔබේ ජීවිතයේ මේ වෙලාවේ තියෙන ප්‍රශ්න ගැටලු යහපත් දේ ඔබට මේ වෙලාවේ වැඩියෙන්ම ඔළුවට දැනෙන දේවල් ටික හිතන්න. ඒ හිතන්න ඇති තරම් හිතන්න. හිතන් හිතන් යද්දී ඔබට ඒ මහා බරපතල ප්‍රශ්නයක් වුණත් ටිකක් අමුතු විදිහට ඒ දේ යටපත් වෙන තත්ත්වයක් මනසට ගියා නොදැනෙන තත්ත්වයක් එනවා. අන්න ඒ තත්ත්වේ නිකන් ඉඳලා ඔබ ඊට පස්සේ අවටින් එහෙන ශබ්ද ගැන, අවටින් දැනෙන ගඳ සුවඳ හෝ වේවා, ඒ හැම දේ ගැනම අවධානය යොමු කරන්න. ඒවත් හොඳට අහන් ඉද්දි වෙලාවක් එනවා ඔබට ඒ දේවල් ඇහෙන්නේ දැනෙන්නේ නැති විදිහට. අර ඒ දේවල් ඔබට මනසට හුරු වෙන තත්ත්වයක්. අන්න ඊට පස්සේ ඔබ හුස්ම ඉහළ පහළ ගන්න තැන ගැන හිතනද, ඒ දේ ගැන හිතන් ඉද්දි අමුතු හිස් බවක් ඔබට පොඩි වෙලාවක දැනෙවි. අන්න ඒ වෙලාවට ඔබ මේ කියන විදිහට S2 වහගෙන සියලු සත්ත්වෙ දුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා කියලා කීපවතාව ප්‍රාර්ථනා. ඕක දවස් කීපයක් කරන් යද්දී ඔබේ ජීවිතේ ගොඩාක් තියෙන ප්‍රශ්න ගැටලු ටික ටික මැකෙන හැටි ඔබට තේරෙයි. ඔබ තුළ ප්‍රියමනාප භාවයක්, ආකර්ෂණීය භාවයක් ඒවි. ඒ වගේම ඔබ තුළ අර ඔබ කිසිම දෙයකට සැලෙන්නේ නැති භාවයක්, එඩිතර භාවයක් ඒවි. කරන කියන ඔය වරදින හැම දෙයක්ම හරියාවි. අන්න ඒක නිසා ඒ දේ අනිවාර්යයෙන්ම
ඔබ හිතට අරන් කටයුතු කරන්න. ඔබට මේ වසර ජයග්‍රාහී වසරක් කරගන්න පුළුවන්. මේ වසර ඇත්තටම සාපේක්ෂගත ශ්‍රී ලංකා ජීවත් වෙන අයට ජීවිතයේ කියන්නේ යම් කිසි යහපතක් අර පහුගිය කාල සීමා තුළදී පීඩාකාරී තත්ත්වෙන් මිදිලා එකපාර ඔක්කොම නෙමෙයි පියවරෙන් පියවර නැගිටින්න පුළුවන් හැකියාව පවතින කාලයක්. يعني මේ 2024 හරි තීරණාත්මක වසර මේන් පස්සේ අපේ රට තුළ යම් කිසි ආකාර තිබිච්ච පසුබෑම තරමද්දට වසරෙන් වසර පියවරෙන් පියවර කාලයක් එක්ක මගහැරලා යාවි. එහෙනම් ඒ දේ එක්ක මේ සුබ අත් වෙලා තියෙන බහුතරයක් දෙනාට ඒ උපරිමෙම ගන්න උත්සාහ කරන්න. අසුබ තිබ්බ කියලා බයන්න එපා. මේ පිළියම් පිළියම් නිරද කරන්න ඔබට ඒ දේ තුළ ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන්. එහෙනම් ඉතින් උදා වූ මේ නව වසර ඔබගේ සියලු යහපත් සිතුම් පැතුම් සඵල වෙන නිරෝගී භාවයෙන් යුතුව ඉන්න සුභම සුභ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබ සැමනි දුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා. තෙරුවන් සරණයි.